ක්මිට්ෝ මේ නිච්චේත මොහොත වෙනුට දවසිින් දවස නැවතවතාවක් ලංකා සමාජයේ විශාල විනාශයක් කරායනම්. මේ කනකාටුදායක ප්‍රෘත්තිය වාර්තාාවන්නේ දික්වැල්ලි. දික්වැල්ලි හිටපු කසුන ප්‍රනාාන්දු කියන අහිංසකර දැරියකට සිද්ධච්ච අතවරයක් තමයි අද අපි ඔබට ඉදිරි පත් කරන්නේ. මේ කාලකන්නේ කුපාඩි පහර වැඩේ කරලා තියෙන වෙන කවුරුුවත් නෙමයි මනු මනුෂනාණයක්කාර. මසු මනුෂ නානයකාර පෞද්ගේ කාලය පුරාම තිරිසනෙක් කියලා හැමෝම දැනගෙන හිටියා. හැබැයි මේ තිරිසනාගේ ගෙදරට මේ අහිංසක කෙල්ල ගෙනින්දිහිල තියෙන්නේ ඕගෙම අතරමෑදී. මේ දරුවා ජීවත්වෙලා තියනේ දික්වැැල්ලි මේ අහිංස දරිය ගෙදරට ගිහින්දීල තියන්නේ මනුන්සට ඇටමිනිි කෙන පරේක්. නුෂිගේ ගෙදර වැැඩට මේ දැරිය මේ ගෙදරට ගෙනන කොට වය සෞෘරතු දාහතරක් කියල තමයි මේ වෙනකොට එලි වෙලා හතියෙන්නේෙ මේ වෙන කොටත් ඇගේ උපපෙන් සහතිකය සමග තමයි පවල කට්ියය පොලීසියට ගිහින්තියෙන්නේ එකැනෙ දික්වැල්ලි පොලිසියටට. හැබැයි මේ खाසුුණගේ පැමණ ඉල්ල පොලිසිය සටහන් කරගැෙන නෑ. එකට බලපාලතියන ප්‍රධානම හේතුව තමයි මනුෂග බාලපෑ. මනුෂ නානාය කාර කියන්නේ තිරිසනෙක් කියලා හැමෝම දැන ගැන හිටිය. මේ තිරිසනාගේ ගෙදරට අවුරුදු දාාහතක දරියක් ගිහින්දීල තියෙන්නේ මීට අවුරුද්ධකට විතරව උඩදී. මේ දරවා ගෙනහින්දීල තියෙන්නේ ගෙදර මෙහෙ කාරවෘර්තිය සඳහා. ඒම නැත්තම් ගෙදර වැඩ පළවලට. හැබැයි ගෙනියනකොට මේ දැරියගේ දෙමෝපියන්ට නතම් ඇගේ පියාජීවතුන් අතර නැහැ. මවට කියලා අරංගිහිල තියෙන්නේ දැරියකට මා දරියට මාසකට, විිසිදාහක් ගෙවනවා ඇයටක ලොකු දෙයක් කරන්න නැහැ මනුෂගේ ගෙදර ඉන්න දරුවොත්තක්ක සෙල්ලං කරන්නයි, පොඩිපොඩි වැඩටිකත් තමයි කරන්න තියෙන කියන කාරණේ. හැබැයි මේ දරු අවසාන ගෙනහින් තියෙන්නේ මනුෂක්ක සෙල්ලං කරන්නේ කියන කාරණය පහුගේ දවසලිය ටාව. මේ සිත්තය එලියට එන්නේ මේ දැරිය පහුගේ දපස්වල තමන්ගේ බඩරි දෙනමයි කියලා නිරන්තරේම ගෙතර නෝන ටේමනතර මනුෂසගේ අඹුවට පැමිණිලි කරලා තියෙනවා. මනුෂගේ අඹුව මේක වැඩිය ගණන් අරන්නෑ. ඉන් පස්සේ ඇ බොහොම අපහසුවට පත්වනාට පස්සේ මේ අදාළ සිද්ධිය ඇය තමන්ගේ අම්මට දැනුන්දීලා තියෙනවා. ඇගේ මව මාසීකට සරයක් ඇවිල්ලා මේ මුදල අරංග හින් තියෙනවා. ට හෙල්ිවෙලා තියෙන ආකාරයට මේ අදාන කාන්තාව තමන්ගේ සැමියයාමියයෑමෙන් පස්සේ තවත් පුරුෂයක් සමඟ විවාහවෙලා තියෙනවා. ඔවුන් මේ දරුවගේ සල්්‍යු වලින් තමයි ජීවත් වෙලා තියෙන්නේ කෝවිතත් මනුෂ තමන්ග දඩයම කරගැන ගිහිල තියෙන්නේ පෞගේ කාලිය පුරාම මේ අහිංසක දැරියගේ වේ බඩේ අමාරුව සම්බන්ධයෙන් ඉන් පස්සේ මව ඒ මනුෂගේ නිල අඹෝගෙන් ප්‍රශ්න කරලා තියනෙනවා. ඒ වෙලාවේ ඇ කියලා තියෙනවා මේය අ ගෙනාවේ ගෙදර වැඩට මිසක් ගෙදර නෝනකමට නෙමෙයි මෙයාට ගෙදර වැඩකරගෙනඉන්න බැරිනං ඔච්චරට මහා අමාරුවත් තියෙනව නං අරගන යන්න කියලා. හැබැයි මේ දරුවගේ ඇඟ පුරාම නියපොතු වලින් අර කහරපු තුවාලති බිලාතියෙනවා. එමන තෝබ දන්නන්වාර කොනිිති ගණන්මයි කියලකෙන්නේෙ. අඒ වගේ කරහම සිද්ධබෙන ආකාරය පොඩි පොඩි කැලල්තිබිලාතියෙනවා කලු වෙච්චත්තෑන්. ඉන් පස්සේ අදාළද්ධාරුවා තමන්ගේ අම්ම සමඟ අණඩමින් කියල තියෙනවා මනුෂ මහත්්‍යයා රෑටරෑටඇවිල්ලා මට කරදර කරනමයි කියලා. ඉන් පස්සේ අම්ම අහලා තියෙනවා එතකොට මංසුෂගේ නෝනමනාද කරලා තියන්නේ කියලා. ඒ වෙෙලාවෙේ ඒ දරුවා කියලා තියෙනවා මනෝෂගේ නෝනට මේක කිව්වා එයඒ ගණන්ගත්තෙ නෑ සමහර දවස් වලදි මනූෂක නෝනගෙදර හිටියත් ඇය නොදන්න විදියට ඉන්නවායි කියලා. මිටතුරණි සමහර අමන පාහරගෑන ඉන්නවා තමන්ගේ වහල ඇතුළේ මොනව සිද්ධ වනත් තමන්ට වාසියක් වෙනවනං තමන්ගේ ගොඩ වැඩි වෙනවනං නහැඩව බලං ඉන්න. අන්නේ ජාතිය බඩ්ඩත් තමයි මනූෂ කසාද බැඳලාඉන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මනෝෂගේ අමුව මේ මිනිහත් එක්ක ඇවිත්තියෙන්නේ මනෝෂගේ පළවෙනි බිරිධත් දරුවත් අනාත කරලා. එදා මනෝෂ ඒ අහිංසක ගෑනි දරුවත් අනාත කරලා. එලොකොට මේ තක්කඩිගෑනි ඇ ඔහුව බොහොම බැදල ඉඹල පිළි අර ගැන තියෙන්නේ. ඒ නිසා මේ වගේ අහිංසක දැරියකටබැවැනි අතවරයක් කරනකොට ඒට විරුද්ධව නැගී ඉටින්නට තරන් මේ පාහරගෑණිට වුවම නාවක්තිබිලාන්නේෑ. ඉන් පස්සේ අදාළ දරුවා මව අරගණ ගිහින් තියෙනවා ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් වෙත. එව වෛද්‍යවරයාාවත යනකොට මනෝෂක ගෙදරින් එම වෛද්‍යවරයාගාවට යන්න කිය තියෙනෙද මනුෂසගේ අනුව. වෛද්‍යවරයාවෙත යනකොටත් වෛද්‍යවරයට ඒ දරුවත් මමත් එත්තන ඉදිද්දිම දුරකතනයට, දුරකතන ඇමතුමක් කඇවි තියෙනවා. ඒ ඇමතු මේේ කතා කරලා තියනෙ මනුෂ මනුෂ කතා කරලා වෛද්‍යවරයාට කියලා තියෙනවා ඕක ශේප් කරල දාණඩේ කියලා इන් පාසය වෛද්‍යවරයා දරුවපීක්ෂා කරලා මමට පැහැදිලි කරලා දීල තියෙනවා මේ දැරියගේ කුසේ මේ වෙන කොටත් දරු ගැබක් තියෙනවා මේක දැං කරන්න දෙයක් නැහ කරන්න පුළුවන් එකමදේ ගप्්සාකිරීම විතරයි කියන कारण. ඉන් පස්සේ මවත් දරුවත් අඩන්න පටන් අරන් තියෙනවා. වෛද්‍යවරයක් පැහැදිල්ව කියලා තියෙනවා මේක අපරාධයක් හැබැයි මමා අසරනයි, මමත් රජේ වෛද්‍යවරෙක් මනුෂලක් එක්ක හැපෙන්න්න පුළුවන් තත්ත්වයක් දැම් මේ රටේ නෑ. හොඳමදේ පුළුවන්නම් පොලිසියට යන්න හැබැයි පොලිස්කායොත් වැඩක් කරයි කියලා මම හිතන්නේ නැහැයි කියලා. ඉන් පාසේ අදාළ මවත් දරුවත් ගිහින් තියෙනවා දික්වැල්ලි පොලීසියට. හැබයි මේ දික්වැල්ල පොලිසිේ හිටපු පලමිනි වතාවටඒ කවන්ට්‍රේහිටමන තම් පැමිණිණ ලියාගන්න හිටපු නිලධාරි මහත්්‍යමේ සිද්ධිය ආලා බොහොම කම්පාවට පත්වෙලා තියෙනවා. හැබැයි ඔහු මේක පොතේලියන්න ටිකක් ඇබැරිලන තම් බයිවෙලා තියෙනවා මොකද මේකෙ මනුෂගේ නමලියන්න සිද්ධ වෙනවා දැරිය බොහොම පැහැදිලිව මනුෂගේ නම කියන නිසා. ගේම ඇය බොහොම පැහැදිිව තමන්ට කරදර කරන බව මනෝෂගේ අඹුවට දැනුන්දුන්නත් ඇය කිසිුදු පියවරක් ගත්තෙන් නැහැයි කියන කාරණයත් දැනුන්දීලා තියෙන. ඉන්නිසා පොලිස් නිලධාරයා මුලිින් බය වුණා මේකල්ලියන්. ඉන් පස්සේ ඇය කරේ මේ පොලිස් නිලධාර්යා කරේ මේ දැරියත් මබත් පොලස්. අදි පතිතුමාාව යෝමු කර මිට්ට ර්ණ පහුගේ කාලුුණා රටේ තියන පොලිස්ථාන එකසිය අසු හතරං එකසිය අසූුවකටම ඕයිසිීල්ල පාත් කරලා තියෙන්නේ ආසනේ මන්ත්‍රීවරයාගේ රෙකමධාරුව මත. හැකිියාවෝ මත නෙමෙයි දේශ පාලත්ඥගේ ඇට තලනවාද නැද්ද කියන කාරණයම් මත. මේ කපිනෙමේයි කියන්නේ ඉන්න පොලිස්ප්‍රතිතුමා තමයි පහුගේ දවස්වලේලී කර. කෝමිතත් පොලිස්ථානයි ිතුමාම මේක ඇහුවට පාස තිරිසනෙක් වගේ, කෙලින්ම මනෝෂගේ ජංගම දුරකත්තනයට ඇමතුමත්දීලා සර් මෙන්න මේවිදියට නාකිි ගෑනීකයි පොඩි කෙල්ලකුයි ඇවලිල්ල පැමිල්ලද්දාාල තියෙනවා සෑමොකද කරන්නේ කියලා. අන්න ඒවලවේ මනුෂ කියල තියෙනවා ඕකුන් එළවලදානවා තමු සෙෝවච්ච ගනංගන්ඩ එපා මම දොස්තරට කරන්නඕනටික කියලා තියෙනවා උන් ඒකට කැමතිනං මමඒට දොස්තරට අවශ්‍යද සල්ලි ාන ගෙවන්නන් කියලා. ඉන් පසේ පොලිස් ථානාධිපතිතුමා ලොක්කගේ ඇටතරන එක ආරම්භ කරලා පැහැදිලුම දෙ මමට උපදේශතිීලා තියෙනවා දුවත් එකේ දොස්තර ගාවට ගිහිල්ලා මේක පැහැදිලිවම අවසංකරගන්නේ කියලා. ඉන් පස්සේ මවත් දරුවක් ගෙදර ඇවිල්ලා අඩමන් ඉදිෙද්දී ගැහැනි දරුවගේ බාප්පාට මේක දැනගන්නට ලැබිලා ඔවු කුපිතවෙලා තියෙන. පසයෝද කෙින්ම නැවතවතාවක් දරුවත් ඇදගෙන පොලිසියට ගිහිල්ලා පොලේසිය ඇතුළේ කෑගහන්න පටන් අරන් තියෙනවා පැමනිිල්ල ලියාගනින් මේ ද දරුවගේ පියා මනූෂයි කියල. ඒ බෙලාවේ ප්‍රශ්නයඇදිල ගිහම ඕ අයිසයඔහුට තර්ජනය කරලා තියෙනවා උඹලට කරගන්න ඕනේ දේ මං ඕනනං කරන්නං. උඹ දන්නවනේද මේ දවසට වැල්ල මිනි පාාවෙන විදිිය තොටත් ඒ වගේ කරගන්න ඕනෙද කිය. මිටතුවණින් පස්ස මේ අයිංසක දරුවත් එවගේ බා්පත් මවත් එතැනින් පිට බගිහිල්ලා මේ වැෙනකොට මනුෂගේ ප්‍රතිකාරයයා අරගෙන තියෙනවා. මිට්ටවරනි අපේ රටේ තියෙන ප්‍රාධනී තියනුව වයස අවුරදු දාසයකට අඩු දැරියක් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වොත්. ඒ වැටේන වි්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් හැටියට. එකනේ මනෝෂට විරුද්ධව මේ රටේ අපරාධ නඩුව පවරලා මේ නඩුවේද මනුෂනානය කාර මේ අයිංසක දරිය සමඟ ලිංගික ගනුදනු කරයි කියල ඔප්පු වුනොත්. ඉන් පස්සේ සිද්ධමනදේ තමයි මනෝ ත දරිය තමන්ගේ කැමැත්තෙන් තමන් සම්ග හිටියයි කියලා අධිකරනේදදි කිව්වත් දැරියඒක පිළිගත්තාත් අනිවාර්ම අපේරයටතේ නීතිය අනුව ඔවු. ස්ත්‍රී දෂයට වර්ධකරුවෙක් වෙනවා, පබතිනනී තියානුව ලිංගිංග සම්බන්ධයකට වය සෞෘර්දු දාසයට අඩු ගැහැනු දරුවෙකට කැත්ත දෙන්නට බෑ. ණ श्්චත මොते ಡු ਥම් දුुරങගේ ඩු ਥම් දුुරුවങ. නිश्්චित ොते, බ දන කැ කමැත් මේ පහර ඩුව දිිය දන ගහ වරයි. නැවතත් රਨൽ වි್්‍රम සිංങ යටතේ රාජ्य පක් ල නොකරපු පහර වැඩත් ආරම්բ කර ති න. ක ෙනස් රන්න वा ඔබ ට කද කරන ය අපිට ඒ නිසා කාල ක ක්‍රම ෙනස් කරන්න ළवाങ. ග දැ ම ති ෙන සමාජ දේශපලන කണ් මක් සමග අපි ට තු ැකරන ති ප ත් ක්‍රමින් ම බෙන් සමගන් ඔබ සමට്ට ජය.